කමර්ෂල් බැංකුවේ පවර් බෝනස් එකේ මනි සේවිංස් කරන්න. ජනාධිපතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකාව මුද්‍රණය කිරීම සඳහා අද රජයේ මුද්‍රණාලයට බහර දෙන බව මැතිවරණ කොමිසම පවසනවා. එය සකස් කිරීමේ කටයුතු මේ වන විටත් සිදුවන බවයි කොමිසමේ සභාපති RMAL රත්නායක සියත අපගල විමසීමකදී ප්‍රකාශ කළේ. මෙවර ජනාධිපතිවරණය සඳහා තරඟ වැදීමට නියමිත අපේක්ෂකින්ගේ සංඛ්‍යාව 39ක්. මැතිවරණ කොමිෂන් සභාව සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් අද පෙරවරු 10ට ආරම්භ වුණා. එහිදී ජනාධිපතිවරණයට අදාළ වියදම් නියාමන සීමාව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ. ඔව් කැදවල තියෙන අවිල්ලා කියන්න මොකක්ද උනේ කියලා. මුදල් සම්බන්ධව මොකක්ද කියලා දන්නේ නැහැ. වියදම් නියාමන පනතට අදාළ කරුකාරණ සාකච්ඡා වෙන්නේ. ඒ සාකච්ඡාව තියෙන්නේ ජනාධිපතිවරණයකට වියදම් කරන්න පුළුවන් සීමාව මොකක්ද කියන එකට අදාළ පනතක් තියෙනවා. ඒ පනත පිළිබඳව කරුණු දැනුවත් කරන්න තමයි අද එන්නේ කියලා. එසේම අපේක්ෂක වේදම් සීමා කිරීමේ නීතිය බලාත්මක කර ගැනීම සහ නිරීක්ෂණ කටයුතු සඳහා නිරීක්ෂණ සංවිධාන ඒකාපත්තව කටයුතු කරන බවයි පැෆ්‍රල් සංවිධානය පවසන්නේ. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. ඒකට අපේක්ෂකයන්ගේ වගකීමක් තියෙනවා තමන්ගේ ආදායම් සහ වේදම් වාර්තා දෙකක් සකස් කරන්න. ඒ ආදායම් වාර්තාවත් වේදම් වාර්තාවත් දින 21ක් ඇතුළත මැතිවරණ කොමිසමට ලබා දෙන්නට ඕනේ. ඒවා ලබා නොදුන්නොත් ඔබ වැරදිකරුවෙක් වෙනවා, පරාද වෙච්ච අපේක්ෂකෙක් වුණත්. ඒ වගේම ඔබ වැරදි තොරතුරු ලබා දුන්නොත් ඔබ පරාද වෙච්ච අපේක්ෂකෙක් වුණත් ඔබ වැරදිකරුවෙක් වෙනවා. එවැනි අවස්ථාවක ඔබේ වසර 3කට මේ ඡන්දේ ලියාපදිංචියත් තරඟ කිරීමේ අයිතියත් අහිමි වෙනවා. රුපියල් ලක්ෂයක දඩයකට යටත් වෙන්නට පුළුවන්කම තිබෙන නිසා හැම අපේක්ෂකෙක්ම මේ පළවෙනි වතාවට ක්‍රියාත්මක ගවන නීතිය පිළිබඳව දැඩි අවධානයකින් ඉන්නට අවශ්‍යයි. අපි ඒකාබද්ධව අද ඒ නිරීක්ෂණ කටයුතු සඳහා සාමූහික ගිවිසුමකට අපි අද එළඹෙනවා සියලුම නිරීක්ෂණ සංවිධානات එක්ක. ඒ වගේම ඒ සඳහා අවශ්‍ය කරන අන්තර්ජාල අවකාශය අපි මේ වෙනකොට යම් වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. මේ අතර ජනාධිපතිවරණ සමයේ අපේක්ෂකින්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති බව පොලිසිය ප්‍රකාශ කළා. මේ ජනාධිපතිවරණ කාල සීමාව තුළදී අපේක්ෂකයන්ගේ ආරක්ෂාව සහ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත කමිටුවක් ස්ථාපිත කර තිබෙනවා. මේ කමිටුවේ සභාපති ධූරය දරන්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමා. ඒ අනුව මූලිකව සෑම අපේක්ෂකයෙකුටම යම් ආරක්ෂාවක් ලබා දීම සිදු වෙනවා. ඊට අමතරව එක් එක් අපේක්ෂකයාගේට තියෙන තර්ජන සම්බන්ධයෙන් තක්සේරුවක් සිදු කරනවා. ඒ තක්සේරුව සිදු කරන්නේ බුද්ධිංශ විසින්. ඒ තක්සේරුව සිදු කරලා කමිටුව තීරණය කරනවා ආරක්ෂාව වැඩි කිරීමට අවශ්‍ය නම් ඒ ආරක්ෂාව වැඩි කිරීමට. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.